ऋण ना नहीं रे और सर किसी में प्रश्न है ना अंदर ही ना तो आगे आध्यात्म के पैट उधर उधर तो मगर आ गया ना सर ये डकारी जो ठीक है कौन दें और सर मटर दें दें मटर सामान है विशेष आई के रहा लोकु सिद्धि अग्ने करने आने वाले वाले दी मगर वाइब्रेशन है दी सर एक उधर वैडा करना सर इतना दी दें मटर देना करने दें मानो මට හොඳටම ආනාපානා සති භාවනාව හොඳටම කරගෙන යන්නේ හැකියාවක් තියෙනවා දැන් මෙද්දි. ඒක කරන්නේ නැහැ මට ඒක ලැබෙනවා. ඒකයි ඉතින් සමාජාලාවට ඉතින් අර රාජකාරීත් එක්ක තැන් වෙනස් වෙද්දි පොඩි පොඩි ගැටලු වෙනවා. ඔච්චර ගිනි නිවන බටේක් නේද? ඉතින් එතනදී ඒ වගේත් වෙනවා ඉතින් मानसिक प्रश्न मट एक मट मम सर लंगड़ी मम संपूर्ण विनाशे जीवित सर मैं जीवित मम आस मे जीवित मेतने आदर प्रश्न गुड़ाने जीवित जीवित पेन ऐसी මට ලොකු වෙනසක් කියන එක මට දැනෙන්නේ නැත්තේ ඉතින් මගේ ජීවිතේ මට එහෙම කියලා මම කරපු වැරදිත් එක්ක සම්පූර්ණ අනිත් පැත්තට ගාලා තමයි ඉන්නේ. ඒකට එයාලට පේන ප්‍රතිශතය 100ට ගාන ගත්තොත් 90කට වැඩි වගේ තමයි මට තේරෙන්නේ. මොකද ඒගොල්ලෝ පරණ පුද්ගලයා දන්නවා නේද? හොඳටම දන්නවනේ සර් මේ එකට ළඟින් පයින් ගෙනානේ එයා. ඕ එයාට मैं चूटी के ආරවුල් නැතුව මේ ගමන යන්න පුළුවන් වුණා වගේ මම මෙතනිනුත් එහෙම පණිනවා කියන අදහසින් තමයි මොකද එයාලා ඒ දේ කරදි මට එක පාර වෙනස් වෙන්න බෑනේ සර් ඒත් එයාලට ඒක මට වගේම තේරුම් ගියා ඒකයි මට තියෙන එතන සිද්ධිය එතන මට ඒකෙන් අමාරු වුණේ මම ඉතන විදියටම මට කරගෙන යන්න පුළුවන් ඒක අනිවාර්යයෙන්ම පුළුවන් සර් අනිවාර්යයෙන්ම පුළුවන් දැන් මට ගොඩක් කියන්නේ මේ බලවේගයට මුළු ලෝකෙම යටත් වෙනවා අවනත වෙනවා අවසර ඒක පේනානේ සර් ඒක පුදුම විදියට අපිට අපිටවලට ඒක වෙනවා කියන එක දැනෙනවානේ හැම සිද්ධියකදීම ඒක තියෙනවානේ තියෙනවානේ ඒක තමයි තියෙනවා සර් හරි අපිව අපිට අපි ඕනේ නැහැ ගමනක් යන්න වගේ කියලා දැනෙනවා ඒ කියන්නේ दंगला
සියල්ල ඉෂ්ට වෙනවා නේද? සිතන දේ ලැබෙනවා නේ? ලැබෙනවා 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 සර්. ඉතින් මට ඉතින් අර මං කතෝලික කෙනෙක් ඉඳලා දැනය කර මට මේක දැනෙනවා ඉතින් හොඳට මේ දේ මට වෙද්දි මට මේ දේ ඉතා පැහැදිලි ගැටලු ප්‍රශ්න අර මුදල් හොයලා දඟලපු ගතිය ජීවිතේ අර අනවශ්‍ය විදියට කරපු දේවල් එකක්වත් නැතුව ගිහිල්ලා දැන් නිකන් අමුතුම විදියකට අර ඉස්සර එකක් නෙමෙයි. ඔව්. දැන් බලන්න. ඔව් දැන් බලන්න මේ ආගම්වල ඔව කිව්වට ඔව් සර්. ඒ කියන අයවත් ඒව දන්නේ නැහැ, අහන අය දන්නෙත් නැහැ. දැන් ඔයාට තේරෙනවා ඇති ඒ දැන් ඔයා කතෝලිකයෙක්, ඒ කතෝලික නියම දාම යේසුස් වහන්සේ කියපු නියම දාම මොකද්ද කියලා තේරෙනවා ඇති නේද? ඒක සර් තේරුම් ගන්න මෙතෙන්ට එන්න ඕනේ. හරි. මේ දේවල් අපි ලැබුවේ නැත්නම් ජීවිතයේ සත්‍යතාවය දැක්කේ නැත්නම් අපිට කවදාවත් මේ බයිබලයේ කොච්චර කිව්වත් තේරුම් ගන්න බෑ. ඒක ඇත්ත. යෝගන ගිය හැකි ඒකේ තියෙන දේ තේරෙන්නේ නැහැ මේකයි මේ කියලා තියෙන්නේ කියලා. දැන් මොකුත් කියවන්න ඕනේ නැහැ සර්. දැන් පොත්වලට විශ්‍රාම දෙත හැකි. අපි ඉස්සර ඔළුව උඩ තියාගෙන හිටපු පොත් දැන් පාරණ කෝයරි දාලා රාකීක දාත හැකි. පොත් තෝනනේ කිසිම දෙයක් අවශ්‍ය නැහැ. අපිට ඒ දේ අපිට තේරුම් අරගෙන ඒ දේවල් කරන්න ලොකු දෙයක් අපිට මේ විශේෂ ශක්තිය තුළින් තමයි සර් මේ ලැබෙන්නේ. ඉතින් ඒ දේ අපිට ලැබෙද්දි මේ ඇත්තටම ඉතින් සර් මාව මේ මම ඉතින් මේ අහමු සිද්ධියක් මගේ ජීවිතයේ සර්ගේ දේශනා අහලා මට ලැබෙච්චදී මම ඊයේ යාළුවෙක් කිව්වා. දැන් මට යාළුවෝ ගොඩක් ලං වෙලා ඉන්නවා. මොකද මගේ වෙනස් වීමත් එක්ක මේ දැන් අපේ ආයතනවල විවිධ පුද්ගලයෝ ඉන්නේ. ඔව්. මේගොල්ලෝ ගොඩක් ලං වෙලා කතා කරනවා. ඉතින් මට තේරෙන විදියට කියද්දි යාළුවට දැනෙනවද? ඒගොල්ලෝ සමීප වෙනවානේ. ගොඩක් ළඟට එනවා. ගොඩක් ඉන්නවා. ගොඩක් කන්නේ මේ ඇසුරේ හිටියානම් අනවශ්‍ය පුද්ගලයෝ යනවා. ඒගොල්ලෝ හිමීට ඈත් වෙනවා. තරහ වෙන්නේ නැහැ. හරියට පෙරනවා වගේ. හොඳ මිනිස්සු තමයි සමීප වෙනවා නේද? ඔව්. පෙනේරකින් අපි පිටි හැලුවටින්. ඔව්. හැංගලිය ඉතුරු වෙන ටික තියෙන්නේ. ඔව්. අනේ ඔක අපිට ලැබෙන්න සුදුසු කෙනාව හම්බෙලා නේද? ගුල්ලෝ එහෙම බෑර වෙනවා නේද? ගුල්ලෝ ටික නැතුවම යනවා. ජීවිතේ හොඳයි. දැන්සර් දැන් මේ විදියට දැන් මම මේ විදියට දැන් සර් මට මුලින්ම මේ කියපු දේවල් දැන් සර් මට කිව්වා මුලින්ම ශානවා මේ විදියට කරගෙන යන්න මේ ජීවිතේ මේව කරගෙන යන්න දරුවෝ වෙන අය කිව්වා කියලා මේ ඉඩේ වෙනස් කරන්න ඒගොල්ලෝ කිව්වා කියලා මේ දේවල් නැති කරන්න එපා මේ දාලා තියෙන YouTube එකේ අයින් කරන්න එපා අපි මේක ලෝක ජනතාවට බලන්න දෙමු එහෙම බලන් ඉමු රොෂන් කියලා ඔයා සර් කිව්වා මට. දැන් වෙද්දි මට ඒ දේ හොඳටම තේරෙනවා. ලිගියපු දේවල් දැන් මට හොඳටම අවබෝධ වෙනවා. මේකයි කිව්ව දේ අර්ථය මේකයි මේ දේ කියන එක අර එදා හිටිය මට්ටමින් මම ඒ කියපු දේ හැව්වා. ඒ කියපු දේ අහපු නිසානේ මම ඒක ඒ විදිහට නිශ්ශබ්ද මගේ ජීවිතේ මම මොකද ඇන්සර් ඇත්තටම මම එදා එක තැන නිකන් මට බයක් වගේ ඇති වුණා හිතට. ඒ කියන්නේ අර මම ලෞකිකව ඉතින් මගේ අර දේ හැම දෙයක්ම එක පාර වර්ධනය වෙලා නැහැ නේද? මම කාලයත් එක්ක ඊළඟට ඉදි මම ප්‍රශ්න වගේ හිතිය දැන් දෙක තුන හරි ඒගොල්ලෝ විසින් මමක निराකරණය කරද්දී මට ඇත්තටම තිබිච්ච ගැටලුව මගේ මේ පවුල් පසුබිමේ මං වෙන වෙනස එයාලට දැනිලා මේ එතන ගැටලු ප්‍රශ්නත් එක්ක මට මේ ගමන යන්න අමාරු වෙයිද කියලා. නෑ මට ඒක निराකරණය කරලා හරි පැහැදිලි කරලා දැන් මට යාළුවත් එකතු කරලා දුන්නා. කොච්චර ප්‍රීතිමත්ද නේද? ඒ අත්‍යවශ්‍ය මේ ජීවිතය ගත කරන්න අපිට ගියේ ඇතුලේ ගැටලු ප්‍රශ්න ඇති ජීවිතයක් එක්ක මේ ගමන යන්න බෑ නේද? ඒකට අපිට මානසික වෙන ප්‍රශ්න නෙන්නේ. ඔව්.
දැන් මට ඒ ගැටලු ප්‍රශ්න ඉවර වුණා එහෙම හිතුව තරම්මට ආවෙත් නෑ දැන් ඒක එතනත් මම මගේ දිනල තමයි ඇතිලා තියෙන්නේ ඔව් එනිකම් බය වෙලා තියෙනවා නේද ඔව් මට ලැබිච්චද ඒදි මට කරගෙන යන්න බැරුවයිද කියන බයක් තමයි මූලිකවම ගොඩ නැගුණා හරි දේ දැකලා ඒ දේ කරගෙන යන්න බැරුවියොත් එතනත් ප්‍රශ්නයක් ඇති වෙනවාම නේද ඔව් මට ආසදේ මම එදා කෙරුවානේ මට අරක්කු බොන්න ආසනයි මං එදා ඒක කවුරු එපයි කිව්වත් කෙරුවානේ ඒ වගේම ප්‍රබල හැඟීමක් මේකේ සරේ තත්ත්වයක් නෙමෙයිනේ තියෙන්නේ මේක ලැබුණාට පස්සේ මුළු ඔක්කොම එපා වෙලා මේක මොන වුණානේ ආහ් ඔව් ඩිසරිටින් නැත්තම මේ ඔය හින්දු මිනිස්සු අර හරෝ හරා කියනවානේ ඒ අර උත්තර දැන් ඔයා කතෝලිකෙක් නිසා ඒ දෙවියන් වහන්සේට මෙහෙම නැත්නම් අපි මේ උත්තර විඥානයේට ඒගොල්ලෝ කියන්නේ හරෝ හරා ඔව් හරෝ හරා කියන්නේ මහා හොරා කියන එක හරා කියන්නේ හොරා කියන එකෙන් නැදලා තියෙන්නේ එතකොට උත්තර සත්‍යයට මහා හොරා කියන්නේ හැම දෙෙම අපෙන් හොරකම් කර ගන්නවා අපිට නැති වෙලා යනවා ආහා ඒක ඇත්ත දැන් ඔයා කියන්නේ ඒකයි නේද ඔව් ජරල් ඔව් ඔයාගේ පුද්ගලයා වශයෙන් තිබුච්ච වින්දන ඒ ලෝකයේ එහෙම පිටින්ම උදුරගත්තා නේ ඔව් ඔව් දැන් නිදහසේ ඉන්නවා නේද ලොකු නිදහසක ඉන්නා සර් ඉච්චර යාළුවෙක් කතා කරුවත් ඕනම දෙයකට හා කිව්වා ඒ දේ හරි වැරද්ද වැඩක් නෑ කෙරුවා වගේ දේවල් තිබ්බේ ඒ වුණාට ජීවිතේ අර අපරාධ පැත්ත නෙමෙයි සාමාන්‍ය පුද්ගලයෝ කරන දේවල් ටිකක් වැඩියෙන් වගේ කෙරුවා අර නාස්තිකාරී පැත්ත නාස්තිකාර පැත්ත නීතිය නෑ ඒ දේ තිබුණා නම් ඉවර කෙරුවා හැබැයි සර් ජීවිතේ නොදැනුවත් මගේ ජීවිතේ මම සමහර අවස්ථාවල සාමාන්‍ය පුද්ගලයෝ නොකරන දේවල් මගේ අතින් වෙලා තියෙනවා හොඳ පැත්තට මම නොදැනුවත් ඒ පැත්තෙන් මගේ ජීවිතේ ගියොත් සර් මම දැන් ඉන්න තැනත් එක්ක බලපුවාම මම දැන් තමයි හරිම තැනේ ඉන්නේ මම දැන් මගේ වයිස් මට ගොඩක් ආදරෙත් මගේ නියම අවබෝධය එයාට තියෙනවා අත්තරම සර් අපි වගේ චරිත වලින් පිටට දෙන්න පුළුවන් පණිවිඩ හොඳට තියෙනවා සර් අපි නොදී ඉන්නවා මේ කතා ඇහුවොත් සර් ගොඩ යන මිනිහා ගොඩ යන්නේ කියලා ඒක මොකද සර් ජීවිතේ වැඩිම දුක් විඳින්නේ කිසිම දෙයක් නැහැ දැන් සර් ඉතින් දැන් ඔය බොහොම සන්තෝෂෙන් සෑල්ලුවෙන් ඉන්නා නේද ඔව් සර් ඔව් දැන් සර් මට දැන් මේ වැඩ කරගෙන යද්දි මම දැන් මගේ දැන් මම ආනාපානසති භාවනා වගේ මම ආසාවේ මේ දේවල් කරගෙන යනවා මම පොතපතත් මට හිතුණා මම ආසයි කියලා හිතන දෙයක් කියවනවා මගේ රැකියාව කරගෙන මගේ පවුල් ජීවිත ගත කරගෙන ඉතින් හොඳට ඉන්න ඕකේ දිසර මම දැන් වැඩි දුරට කියලා දෙයක් සිද්ධියක් කියලා අභිභවා යන්න කියලා දෙයක් කිසිම කාරණාවක් අවශ්‍ය නැහැ දැන් හුඟක් දෙනා ආනාපාන සති භාවනාව කරන්නේ ඒකෙන් යමක් ලැබෙයි කියලා. ඒකෙන් ධ්‍යාන සමාධිය ලැබෙයි කියලා. එතකොට ඒගොල්ලෝ යම් කිසි දෙයක් ලබා ගැනීමේ චේතනාවෙන් තමයි භාවනා කරන්නේ. දැන් ඔබත් කිව්වා භාවනා කරනවා කියලා. දැන් හොඳට පේනවා නේද කිසිම දෙයක් බලාපොරොත්තුෙන් කරන භාවනාවක් නෙවෙයි කියලා. ඔව් සර්. ඔව් ඒ කියන්නේ මේ 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 සැනසිල්ලට ආවහම භාවනාව කියන්නේ නිකන් විනෝදෙට හිත පිහිටවාගෙන සිටින්න කරන දෙයක්. හරියට හරි. එහෙම නැතුව මේකෙන් ධ්‍යාන අරවා මේවා ඒව එකක් නෙවෙයි. නෑ. එහෙම එකක් නෑ. විනෝදේ සඳහා. විනෝදේ සඳහා. ලැබපුදී අර අපි ග්‍රවුන්ඩ් එක ප්‍රැක්ටිස් කරලා ඒක නිකන් තියාගෙන ඉඳ ඊට පස්සේ ගිහිල්ලා නිකන් ආසාවට කරලා ආවා. අල්ලාහ් හරි හරි හරි. ඒ වගේ දෙයක් නේද? ඒ කියන්නේ අර දිබලා තියන්නේ. දිවිම පුරුදු කරලා චැම්පියන් වුණාට පස්සේ සොල්ඩර් ජොකින් කරලා එනවා. අල්ලාහ් ආයි ඉඳලා හිටලා ගිහිල්ලා දුවලා එනවා ආයි මේ මේ කිසි දෙයක බෝනු වෙන්න නෙවෙයි නේද? නෑ නෑ කරකකට යන්නත් නෙවෙයි. කරකකට යන්නත් නෙවෙයි. අන්න ඒ වගේ එකක් ඒක. හොඳයි මේ මිස්ටර් රොහන් කතා කර සන්තෝෂයි. අල්ලාහ් කින්නා.
හොඳයි හොඳයි හොඳයි.